දින අප මේ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කරේ මේ වෙනකොට පොලිස් අත්අඩංගුවේ සිටින රැඳවියන්ගේ ජීවිත සම්බන්ධව ඇති වී තිබෙන වූ ප්‍රශ්නයක් සම්බන්ධව. මොකද අපි දැක්කා පෞගිය කාලය පුරාවටම පොලිසිය විසින් අත්අඩංගුවට අරගෙන යම් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් රැඳවියන් ආයුධ හොයන්න එක්කන් යනවා කියලා එක්කන් ගිහිල්ලා ඒ රැඳවියන් විසින් පහර දෙන්න හැදුවා, බෝම්බ ගහන්න හැදුවා කියලා මාංචු දාගෙන ඉන්න රැඳවියෝ පොලිසිය විසින් ඒ රැඳවියන්ව ඝාතනය කරා. මේකේ තවත් දෙයක් තමයි මේ හැම කෙනෙක්වම ආයුධ පෙන්වන්න මේගොල්ලන්ට දවල්ට එක්කන් යන්න පුළුවන්කම තියද්දි මේගොල්ලෝ ආයුධ පෙන්වන්න එක්කන් යන්නේ එක්ක පාන්දර එක්ක රාත්‍රියේ මේ දෙගොඩා රාත්‍රියේ තමයි මේගොල්ලෝ ආයුධ පෙන්වන්න එක්කන් යන්නේ. ඉතින් එවැනි තත්ත්වයක් තමයි අද තියෙන්නේ. මොකද මේ අද යම් පුද්ගලයෙක් පොලිසියට යනවා කියන්නේම ආයි ඒ පුද්ගලයා ගෙදර එයිද කියන එක පිළිබඳ විශ්වාසයක් නැහැ. මොකද මේ වැවිල්ල වදකාගාර බවට පත් වෙලා අද ලං ශ්‍රී ලංකා පොලිසිය. ඉතින් එවැනි තත්ත්වයක් උඩ තමයි අද මේ වෙනකොටත් පොලිස් අත්අඩංගුවේ යම් යම් රැඳවියෝ ඉන්නවා. අපි දැක්කා පසුගිය කාලේ පුරාවටම පොලිස් අත්අඩංගුවේ සිටින බොහෝ දෙනෙක් ආයුධ සොයන මුවාවෙන් අරන් ගිල ඝාතනය කරා. ඒ වගේම රැඳවුම් නියෝග මාස 3න් 3ට දීර්ඝ කර කර කාලාන්තරයක් රැඳවියෙකු තියා ගන්නවා කියන්නේම එතන අපිට කිසිදු විශ්වාසයක් නැහැ රැඳවියාගේ ජීවිතය සම්බන්ධව. මොකද මීට පෙර අපිට මතකයි මදුෂ්‍යත් මාස ගණනාවක් තියාගෙන ඉඳලා පස්සේ මදුෂ්‍යත් ඝාතනය කරා, පාතාලය විසින් පහර දුන්නයි කියලා බොරු නාට්‍යයක් දාලා මදුෂ්‍යත් අමුව මේ ඝාතනය කරා. ඒ වගේම තමයි කොස්ගොඩ තාරකව නීතිඥවරු ඒ වගේම මානව හිමිකම් කොමිෂන් සභාව මේ සියලු දෙනාගේ පැමිණිලි කරලා තියද්දි අද මේ සියලු ආයතන බලාගෙන ඉද්දි කොස්ගොඩ තාරකවත් ඝාතනය කරා. අපි කියන්නේ මේගොල්ලෝ වැරදි කරුවෝ නම්, මේගොල්ලෝ යම් වරදක් කරලා තිනවා, යම් අපරාධයක් කරලා තිනවා නම් අපි කියන්නේ මේ රටේ නීතියක් තියෙනවා, මේ රටේ අධිකරණයක් තියෙනවා. මේ අධිකරණයෙන් තමයි දඬුවම් කරන්න ඕනේ. කිසිම කෙනෙකුට, කිසිම පුද්ගලයෙක්ව, කිසිම රජයේ ආයතනයකටම, කිසිම පුද්ගලයෙක්ව ඝාතනය කරලා කරන්න කිසිම අයිතියක් නැහැ. නමුත් අද මේ දිගින් දිගටම සිද්ධ වෙන්නේ ඒ දේ. දැන් මේ වෙනකොට අපි දන්නවා මේ පොලිස් අත්අඩංගුවේ ඉන්නවා ගණේ මුල්ලේ සංජීව කියලා තරුණේ. දැන් මේ තරුණයා සම්බන්ධවත් විවිධ කතන්දර මේ වෙනකොට ප්‍රචාරය කරනවා. විවිධ කතන්දර අපි දැක්ක පහුගිය කාලය පුරාවට අර පොලිසියේ හයිවේ එකේදී සියදිවි හානි කරගත්තයි කියලා පොලිස් නිලධාරියෙක්ව ඒ නිලධාරියා මැරිලා හිටියා. ඒ නිලධාරියාත් ඝාතනයක්ද කියලා එක පිළිබඳ සැකයක් තියෙනවා. ඒ නිලධාරියා ඒ චෙක් කරන්න හදපු ආයුධ වාහනේ තිබුණු ආයුධ තිබුණයි කියන ඒ ආයුධ වාහනේ තිබුච්ච ඒවා එතන ගෑනු කෙනෙක් ඉඳලා ඒ ගෑනු කෙනා කියනවායි කියලා අපි දැක්කා මේ YouTube එකේ. කියනවා මේ සංජීවට තමයි අපි මම සංජීවට කියලා යමක් කරන්න හැදුවා කියලා කතාවකුත් කියනවා. ඒ කියන්නේ මේ නාට්‍ය මේක දැන් අලුත්ම தත්ත්වයේ තමයි මේගොල්ලෝ උත්සාහ කරනවා මේ ආපු ආයුධත් බොහෝ දුරට මේක සංජීවගේ ආයුධ වෙන්න පුළුවන්, මේ ආයුධ සම්බන්ධව විමර්ශනයක් කරන්න සංජීව අරන් යනවා, අරන් ගිහිල්ලා සංජීව එතනදී වෙඩි තියන්න හැදුවා, එක්ක බෝම්බකින් ගහන්න හැදුවා කියලා මේ සංජීවවත් ඝාතනය කරයිද කියලා අපිට සැකයක් තියෙනවා. මොකද කලින් උනේ එවැනි නාට්‍ය. මොකද අද මේ රටේ යම් යම් නිලතල වලට යන්න ගියාම, උස් පුටු වලට යන්න ගියාම මේගොල්ලොන්ට පෙන්වන්න වෙන කලස් පෙන්වන්න හදනවා. ඈ ලේ ඇඟේ ගා ගන්න හදනවා. අද මේ දේශසාගර බන්දුලගේ උවමනාව මේකද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. මොකද අපි දන්නවා මේ උන්නැහෙලගේ වැඩ, මේ උන්නැහෙල වැඩ කරලා තියෙන විදිහ අපි දන්නවා. තමන්ගේ පුටුව රැක ගන්න, එක්ක තමන් පුටුවට යන්න අද මේ රටේ තරුණයෝ ඝාතනය කරන්න හදනවා. මේ සංජීවල, මේ ගණේ මුල්ලේ සංජීවල කියන්නේ මේක උප්පත්තියෙන් නැරදිකරුවෝ නෙමෙයි. මේ සමාජ විෂමතාවයත් එක්ක, මේ සමාජ ක්‍රමයත් එක්ක තමයි මේගොල්ලෝ එතනට පත් වෙන්නේ. එහෙනම් මේගොල්ලොන්ව මරණයක නෙමෙයි වෙන්න ඕනේ. මේගොල්ලෝ යම් අපරාධයක් කරා නම් අධිකරණය දිනනවා. අපි කියන්නේ අධිකරණයෙන් මේ සංජීවර දඬුවම් කරන්න. අධිකරණ ඩිදීපත් කළා. නිකන්
kage kage orders වලට දේශපාලකයන්ගේ උවමනාවල් වලට මිනිස්සු බරන්න එපා. අපි ඉල්ලන්නේ ඒක. ඒ නිසා මේ තත්ත්වය ඇත්ත වශයෙන්ම ඉතාමත් භයානක තත්ත්වයක්. මේක පොලිසියට මේ ආකාරයේ බලයක් දුන්නොත් පොලිසිය ඉදිරියේදී මිනිහෙකුට පාරේ යන්න බෑ මිනිහව අරන්ගිල්ල මරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. දැනට පොලිසිය නිකම් පාරේ මිනිහෙක් ගියෝදින් පොලිසියට ඕන නම් අරන්ගිල්ල එක්ක අයිස් කෑල්ලක් එක්ක කුඩු ටිකක් දාලා බන්ධනාගාරගත කරනවා. මේක තමයි ඇත්ත දේ. ඉතින් තවත් මේ වැනි තත්ත්වයන් නැති වුණොතින් මේ රටේ විශාල කළු පැල්ලම මොකද දිගින් දිගටම මේව නීතියෙන් ඝාතන සිද්ධ වෙනවා නම් නීතියෙන් පිට ඝාතන සිද්ධ වෙනවා නම් අපිට සිද්ධ වෙනවා මේවා සම්බන්ධව ජාත්‍යන්තරයේ දැනුවත් කරන්න. අපි ඊයේ දිනේදී අපි මේ සංජීවගේ ජීවිතයට තියෙන අනතුර සම්බන්ධව ඊයේ දිනේදී අපි මේ දිගින් දිගටම පොලිස් රණවම් භාරයේ තියාගෙන ඉන්න එකතුළු සම්බන්ධව මෙයාගේ ජීවිතයට යම් කරදරයක් වෙන්න පුළුවන් කියලා කියන දේ යටතේ අපි ඊයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිස මානව හිමිකම් මණ්ඩලයට අපි ගිහිල්ලා කවුන්සලයට අපි ගිහිල්ලා ඊයේ පැමිණිල්ලක් කරා. මේ සම්බන්ධව අපි ඉදිරියට මේ සම්බන්ධව යම් නීතිමය ක්‍රියාමාර්ග ගන්න තියෙනවා නම් මේ රැක මේ රැඳවියාගේ රැකවරණය වෙනුවෙන් යමක් කරන්න පුළුවන් නම් අපි ඉදිරියටත් කරනවා. මේකට හේතුව තමයි අපි දන්නවා පහුගිය කාලේ මේ සංජීවගේ නිවසට ඇවිල්ලා වැඩි තියලා තිබ්බා. මේ වැඩි තියලා තියෙන්නේ බොහෝ දුරට මේ කියන්නේ මේක පාතාල පාතාල. නමුත් මේක බරපතල සැකයක් තියෙනවා. මේකත් ආරක්ෂක අංශ විසින් සිද්ධ කරාද කියලා බලපතල සැකයක් තියෙනවා. ඒ වගේම අනේ තවත් දෙයක් තමයි මේ සංජීවියගේ නිවසියන්ට කෙලින්ම ඇවිල්ලා තර්ජනය කරලා තියෙනවා. නිවසියන්ට ජීවත් වෙන්න දෙන්නේ නැහැ සංජීවට කියලා. මේ කරලා තියෙන්නේ මොකද්ද? මේ ආරක්ෂක අංශ වලින්. ඒතකොට මම අපි අහන්නේ මේ ආරක්ෂක අංශ කරන්නේ මේකද? අපරාධයක් කළා දිනනවා නම් විමර්ශනයක් කරලා ඒ අපරාධය තහවුරු කරලා අධිකරණය ඉදිරිපත් කරලා අධිකරණයෙන් ඕනේ මේගොල්ලොන්ට දඬුවම් කරන්න. මෙහෙම Tamande හිතෙන විදිහට මිනි මරනවා මෝ මරනවා කියලා කියන්න පුළුවන්ද අපි අහන්නේ මේ ආරක්ෂක අංශ නිලධාරීන් දාරින්ද? මේ වෙනකොට අපිට දැනගන්න ලැබුණා කළුතර ප්‍රදේශයේදී තරුණයන් කීප දෙනෙක්ව කවුදවත් කියලා දන්නේ නැතුව අරන් ගිහිල්ලා තියෙනවා ඇවිල්ලා. අත්තඩංගුරේ පැහැරගෙන යන්නේ මේ වයිලා. අරගෙන ගිහිල්ලා දැන් අපිට දැනගන්න ලැබුණා මෙන්න මේ අලුත්ගම පැත්තේ යුනිට් එකක ඉන්නවා කියලා. මේ අත්තඩංගුවට ගැනීමම වැරදිනේ. මේ ක්‍රියාවලියම වැරදි. මොකද ඒ වගේම ගොඩක් පහුගිය දවස්වල මේ අපි කියන පහුගිය දවස්වල චතුර්ග කියලා තරුණෙක්ව බොහොම දැඟලුවා ඝාතනය කරන්න. එයාපෝට් එකෙන් එද්දි. ඒකෙදි අපි මැදිහත් වුණා. මැදිහත් වෙලා අපි මාධ්‍ය සාකච්ඡා කරලා මේ මාධ්‍ය මගින් ප්‍රචාරණය වෙච්ච විදිහ ඔහුගේ ජීවිතය බේරුණා. ඔහුව ගඟට දාන්න හදලා තිබ්බා. මේ ස්ටීප් එකෙන්. ඔහු අපිට දුන්නා අපිට දියුරුම් ප්‍රකාශ මගින් ඔහු අපිට කියලා දෙනවා. ඊට පස්සේ තමයි අපේ මැදිහත් වීම යටතේ මේ චතුර්ගව රිමාන්ඩ් කරනවා. ඉතින් අපි කියන්නේ ඒක නෙමෙයි වෙන්න ඕනේ. දැන් මේ දිගින් දිගටම මේ සංජීවට ඩියෝ ගහලා තියාගෙන ඉන්නේ ඇයි? පොලිසිය මේ තරම් අසාර්ථකද? මාස ගණන් රැඳවුම් නියෝගක තියන් ඉන්නේ ඒ තරම් අසාර්ථකද? කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන්න සංජීවට විරුද්ධව. වැරදි කළා දෙනවා නීතිය ක්‍රියාත්මක කළා සංජීවට දඬුවම් කරන්න. අපි ඉල්ලන්නේ ඒකයි. ඔහොම පොලිසිය තියන් ඉඳලා කොයි හරි ආයුධ පෙන්වන්න එක්කන් යනවා කියලා අරන් ගිහලා මරණ එක නෙමෙයි වෙන්නේ. ඒ නිසා අපිට බරපතල සැකයක් තියෙනවා. අපිට මෙන්ම මේ සංජීවගේ නිවසියන්ට ඉදිරියේදී නාට්‍යයක් දාලා සංජීවව ඝාතනය කරයිද කියලා. ඒ නිසා අපි දිගින් දිගටම ඉල්ලන්නේ මේ රැඳවුම් බාරේ ඉන්න තරුණයින්ව මේ ආකාරයට ඝාතනය කරන්න එපා. මෙයාලා වරදක් කළා නම් මෙගොල්ලොන්ව අධිකරණයට ඉදිරිපත් කරන්න. මොකද අපි පෞගේ කාලයේදී අපිට තවත් සිද්ධි විශාල ගණනාවක් තියෙනවා. මේ විදිහට මේ අරංගිල ඝාතනය කරපු අර කළුතර ප්‍රදේශයේදී තව තරුණෙක් ලසන්ත කියලා ඒ තරුණයාවත් අරන් ගිහිල්ලා අන්තිමට කිව්වා මේ ගාල්ල ප්‍රදේශයේදී වෙඩි තියාගෙන මැරුණා කියලා. නමුත් ඇත්තද? ඔහුගේ බිරිඳ හොයාගෙන ගිහින් දිනනවා. ඔහුගේ හිතවත් කෙනෙකුගේ ගේයක තියාගෙන මේ STF එක පාර දීලා වද දීලා ඊට පස්සේ තමයි අරන් ගිහිල්ලා මරලා දාලා කියනවා මෙන්න වෙඩි තියනකොට කරන වෙඩි තියාගෙන මැරුණා කියලා. ඉතින් ඔය වගේ දේවල් තියෙන්නේ. මේක ඇවිල්ලා විශාල වශයෙන් මේ රටට කළු බැල්ලම මේ මානව හිමිකම් විශාල වශයෙන් කඩවීමක් මේ රටේ සිද්ධ වෙනවා. තව දුරටත් කියන්න තියෙන්නේ මේ වැනි තත්ත්වයන් නැති කරන්නේ නැතුව මේ රටේ
පුරවැසියන්ට ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් හදන්න ඕනේ. නිදාසේ පාරේ බහැලෙන්න පුළුවන් තත්ත්වයක් හදන්න ඕනේ. ඒ නිසා ඒ තත්ත්වය හදන්න ආරක්ෂකංශ ක්‍රියාත්මක වෙන්න ඕනේ මේ විදියට නෙමෙයි. ආරක්ෂකංශ කරන්න ඕනේ තමන්ට අධිකරණයෙන් දඬුවම් කරන්න වැඩපිළිවෙලක් හදන එක. ඒ නිසා අපි ඉදිරියේදී මේ සම්බන්ධව අපි නීතිමය ක්‍රියාමාර්ග ගන්න සූදානම් වෙලා ඉන්නවා. අපි හෙට දිනේදී ඊට දිනේදී මේ ඔහුගේ ආරක්ෂාව සම්බන්ධව අපි අධිකරණයට ගිහිල්ලා අධිකරණයෙන් මේ සම්බන්ධව මේ දිගින් දිගටම රඳවාගෙන තැබීම සම්බන්ධව අපි අධිකරණයෙන් කරුණු විමසලා අපි ඉදිරියේදී ඒ සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න සූදානම් වෙලා ඉන්නවා. ස්තුතියි.